මොනිටයිසේෂන් ලබා ගත්තම ඔයාට පුළුවන් මේ හරහා මුදල් උපයන්න. ඒ වගේම ඔයාට පුළුවන් කැමති තැන් වලට ඔයාගේ වීඩියෝ උඩ ඇඩ් ලබා දෙන්න. ඒ කියන්නේ ඔයාට පුළුවන් අවශ්‍ය තැනට ඇඩ් එකක් දෙන්න. ඉතින් මම හිතුවා මේ වීඩියෝ එකෙන් කොහොමද හරි විදියට ඇඩ් එකක් දෙන්නේ සහ මේ විනාඩි ගාන අනුව මොනවද අපිට ලැබෙන වාසි කියලාත් මේ වීඩියෝ එකෙන් කතා කරන්න. ඉතින් වීඩියෝ එක අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් subscribe කරන්න. මේ වීඩියෝ එකෙන් ඔයාලට ගොඩක් ලොකු දැනුමක් ලබා ගන්න පුළුවන් වෙයි. මොනිටයිසේෂන් අරගෙන මොනවද කරන්න ඕනේ කියලා. සුබ දවසක් සාදරයෙන් පිළිගන්නවා නැතත් මගේ YouTube channel එකට ඕගොල්ලෝ මේක තුලන්නේ sell.com YouTube channel එකේ තවත් video එකක් එක්ක. ඉතින් මම හිතුවා අද මේ ad break ගැනත් කතා කරන්න. monetization on කරාන් පස්සේ මේ ad break කියලා තියෙන මේවෙන් අපිට කරන්න පුළුවන් දේවල් මොන වගේ ad ද දෙන්න පුළුවන් සහ විනාඩි ගානව අනුව මොනවද වෙනස් වෙන්නේ කියලා මම හිතුවා කතා කරන්න ඕන කියලා පැහැදිලිව. ඉතින් ඉස්සෙල්ලා මම කතා කරන්න විනාඩි ගාන අනුව කොහොමද ad එකක් අපිට දෙන්න පුළුවන් වෙන්නේ කියලා. විනාඩි 5ක් හෝ 7ක් වෙන්න පුළුවන්. එම නැත්නම් අටට පල්ලෙහා විනාඩි ගානක ඔයාගේ කන්ටෙන්ට් එකක් අප්ලෝඩ් වෙනවා YouTube එකට. ඉතින් එහෙම අප්ලෝඩ් වුණාන් පස්සේ ඔයාට මේකට මොනිටයිසේෂන් ඉනේබල් කරන්න පුළුවන්. ඔයා දැනටත් watch time සහ subscribe කියන දේවල් complete කරලා තියෙනවා නම් ඒ වගේම ඔයාට YouTube partner program එකෙන් ඔයාට message එකක් එනවා මේකට ඔයා සම්බන්ධ කරගත්ත කියලා ඔයාට පහසුකම් තියෙනවා කියලා මුදල් උපයන්න. ඉතින් එතනින් පස්සේ තමයි මේ හැමදේම තියෙන්නේ. ඉතින් මම යනවා මගේ YouTube studio එකට මගේ channel එකේ ගියන් පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට වම් පැත්තේ ටැබ් වගේ එකක් බලා ගන්න ලැබෙනවා. මේකෙන් මම කන්ටෙන්ට් යනවා ගිහිල්ලා මම විනාඩි ගාන 7ත් 5ත් එහෙම නැත්නම් 8ට අඩු විනාඩි ගානක වීඩියෝ එකක් මෙතනින් තෝර ගන්නවා. ඉතින් මම මෙතන මට බලා ගන්න ලැබෙන ඩොලර් මාක් ඒ වගේම ඇනලිටික්ස් මේ වගේ ගොඩක් දේවල් බලා ගන්න ලැබෙන ඩීටේල්ස් පවා ඉතින් මම මෙතන මේ ඩොලර් මාක් එක ක්ලික් කරනවා මේ අයිකන් එක. එහෙම නැත්නම් අපිට පුළුවන් මේ වීඩියෝ උඩ ක්ලික් කරලා ඇතුළට ගිහිල්ලා මොනිටයිසේෂන් කියන ටැබ් එක උනත් ක්ලික් කරලා අපිට අවශ්‍ය විදිහට ඇඩ් එක දෙන්න පුළුවන්. ඉතින් ඔන්න මම කොහොම හරි ගියා වීඩියෝ එක ඇතුළට මොනිටයිසේෂන් ටැබ් එකට ගියා. ගියන් පස්සේ උඩ ඔන් කියලා වැටෙන්න ඕන ඔයා මොනිටයිසේෂන් ඉනේබල් කරනවා නම් ඔයාට ඇඩ් වලින් මුදල් උපයන්න අවශ්‍ය නම් අනිවාර්යෙන් ඔයා මේ උඩ තියෙන මොනිටයිසේෂන් කියන එක ඔන් කරන්න ඕන. ඊට පස්සේ ඔන් කරාම ඔයාට මේ පහල ඇඩ් වර්ග වගේ බලා ගන්න වෙනවා. මේවා ටික් නැතුව සමහර විට තියෙන්න පුළුවන්. එහෙම නැතුව තිබුණොත් අනිවාර්යයෙන් ඔක්කොට මේ ටික් ටික දෙන්න. ඔයා මවුස් එකෙන් ක්ලික් කරනකොට එහෙම නැත්නම් ටච් කරනකොට මේ ඔක්කොම ෆිල් වෙනවා. ඒත් එක්කම ඔයාට ටිකක් පහලින් බලා ගන්න ලැබෙනවා තවත් දේවල්, තවත් ඔප්ෂන් වගේ. නමුත් මෙතන ඔයාට කිසි දෙයක් කරන්න බෑ වගේ තමයි පේන්නේ, ලොක් වෙච්චා වගේ. ලාපාටකින් වගේ පෙන්වන්න කරනවා. ඉතින් මෙහෙමයි විනාඩි 8ට වඩා අඩු වීඩියෝ එකක් නම් ඔය අප්ලෝඩ් කරලා තියෙන YouTube එකට ඔයාට පුළුවන් මොනිටයිසේෂන් ඉනේබල් කරන්න. නමුත් මෙතෙන්දි ඇඩ් එක ප්ලේ වෙන්නේ අපට ඕන විදියට නෙමෙයි, ඒගොල්ලන්ට ඕන විදියට. ඒක නිසා මතක තියාගන්න විනාඩි 8ට අඩු වීඩියෝ එකක අපට අවශ්‍ය විදිහට ඇඩ් එකක් දෙන්න බෑ අවශ්‍ය තැනට. ඉතින් අනිත් වීඩියෝ වර්ග තමයි විනාඩි 8ට වඩා වැඩි වීඩියෝ එක. ඔයා අප්ලෝඩ් කරපු වීඩියෝ එක විනාඩි 8ට වඩා වැඩි. මේ අප්ලෝඩ් කරන අතරේ ඔයාලට මේ වැඩේ කරන්න පුළුවන්. නමුත් මම මේ කියන්නේ ඔයගොල්ලෝ කියලා දෙන්න ඕන නිසා අප්ලෝඩ් කරපු වීඩියෝ තමයි මම තෝරගත්තේ. ඉතින් අර වගේ මේ යන්න මොනිටයිසේෂන් ටැබ් එකට ගියන් පස්සේ ඒ කියන්නේ channel එකේ monetization නේ, video එකේ monetization dollar mark එක තියෙන මේක ඔයා click කරාන් පස්සේ ඔයාට යන්න පුළුවන්. ගියන් පස්සේ අර වගේම තියෙනවා උඩින් on කරන්න, මේක on කරලා නැත්නම් on කරන්න. ඊට පස්සේ ඔයාට add ටික tick කරන්න තියෙනවා, තෝරන්න තියෙනවා. මේකත් ඔයා ඔක්කොම දෙන්න. ඊළඟට ඔයාට බලා ගන්න ලැබෙනවා අර කලින් වගේම lock තියෙනවා. නමුත් ඔයාට ඊළඟට ටිකක් පල්ලෙහාට වෙන්න බලා ගන්න ලැබෙනවා during video කියලා. මෙන්න මේක ඔයාට tick කරන්න පුළුවන්කම තියෙනවා. මෙතන ඔයා tick කරන්න. tick කරන් පස්සේ ඔයාට මෙතන මැනේජ් මිඩ් රෝල්ස් කියලා බලා ගන්න ලැබෙනවා. මේකත් ඔයා ක්ලික් කරන්න. දැන් ඔයාට මෙන්න මේ විදිහට වින්ඩෝ එකක් බලා ගන්න ලැබෙනවා. මෙතෙන්දී අපිට පුළුවන් අවශ්‍ය තැනට ඇඩ් එකක් දෙන්න. හැබැයි මෙතන ඔයාට මුලට සහ අගට ඇඩ් එකක් දෙන්න බෑ. මේ අතරේ වීඩියෝ එකේ මැදදී තමයි ඔයාට අවශ්‍ය විදිහට දෙන්න පුළුවන්. ඒ වගේම ඔයාට පහලින් බලා ගන්න ලැබෙනවා ටයිම් එකක් දෙන්න වගේ. ඒ කියන්නේ ටයිම් එකක් වෙනස් කරන්න පුළුවන් වගේ. මම පෙන්නන්නම් කොහොමද ඒක වෙන්නේ කියලා. ඒ වගේම උඩ ඔයාට ඇඩ් බ්‍රේක් කියලා බලා ගන්න ලැබෙනවා ප්ලස් ලකුණක් එක්ක. හරි, දැන් අපි මේකේ මැදට ඇඩ් දෙන්න යන්නේ. ඔයාලට මේ පහල බලා ගන්න ලැබෙනවා ටයිම් එක. මෙතන තනි බිඳුවක් තියෙනවා, වෙන් කරපු බිඳුවෙන් තනි බිඳුවක් තියෙනවා. මෙතන තමයි ඔය විනාඩි ගාන දෙන්න ඕන. සහ අනිත් තියෙන්නේ තප්පර ගණන් වලින් වෙනස් වෙන දේවල්. ඉතින් මෙතන බිඳුව තියෙන තැනට ඔයා දෙන්න ඕන විනාඩි දෙකෙන් දෙක නම් ඔයාට ඇඩ් එක ඕන. මෙතන විනාඩි දෙක දෙන. දෙක දුන්න ගමන් ඔයාට ප්ලේ හෙඩ් එක බලා ගන්න ලැබෙනවා විනාඩි දෙකකට යනවා. ඒ කියන්නේ වීඩියෝ එකේ දිග විනාඩි දෙකකට යනකම් මේ ප්ලේ හෙඩ් එක යනවා. ගිහිල්ලා එතන නවතිනවා. ඊට පස්සේ ඔයාට උඩ තියෙන ඇඩ් බ්‍රේක් කියලා ක්ලික් කරන්න. මේ ක්ලික් කරාම මෙතන ඇඩ් එකක් වැටෙනවා. ඊට පස්සේ ඔයාට ප්‍රිවියු එකක් වගේ දකුණු පැත්තෙන් බලා ගන්න ලැබෙනවා. ඊට පස්සේ ඔයාට දැන් විනාඩි දෙකෙන් දෙකට යන්න අවශ්‍ය. ඒක නිසා ඔයා තව විනාඩි දෙකක් එකතු කරන්න ඕන. ඒ කියන්නේ විනාඩි 4 ටයිප් කරන්න ඉස්සරහින්. ඊට පස්සේ ඔයාට තවත් ඉස්සරහට ප්ලේ හෙඩ් එක යනවා බලා ගන්න ලැබෙනවා. මේකෙත් ඇඩ් බ්‍රේක් කියන එක ක්ලික් කරන්න. මෙහෙම තමයි ඔයා ඇඩ් ටික දෙන්න ඕන. මුලයි අගයි හැර ඔයාට මැදින් ඕන තරම් ඇඩ් දෙන්න පුළුවන්.
ඉතින් මේ දේවල් දීලා ඉවරලා ඔයාට පුළුවන් මේක කන්ටිනියු දීලා ඊට පස්සේ උඩින් තියෙනවා සේව් කියලා මේකක් ක්ලික් කරන්න. හරි දැන් මම තෝරගන්නවා විනාඩි 10න් පස්සේ වීඩියෝ එකකට කොහොමද මේක පෙන්වන්න කරන්න කියලා. මම මගේ channel එකේ විනාඩි 10කට වඩා වැඩි වීඩියෝ එකක් තෝරගන්න වෙලාවෙන්. ඉතින් මෙහෙම තෝරගත්තම අර විදියටම උඩ තියෙනවා මොනිටරේෂන් ඕන් කරන්න, ඒ වගේම ඇඩ් ටික තෝරන්න. ඒ වගේම ඔයාට මෙතනදී before video කියලා තියෙනවා ටික් එකක් දෙන්න. ඒ වගේම ඔයාට during video කියලා බලගන්න ලැබෙනවා. ඒ වගේම ඔයාට අවසානට after video කියලා තියෙනවා. මේ ඔක්කොටම ඔයාට ටික් දෙන්න පුළුවන්. මම ඔයාලට කිව්වා during video කියන එකට කොහොමද mid roll add දෙන්නේ කියලා. ඉතින් ඒක ඔයා දැන් දෙන හැටි දන්නවා. ඒ වගේම මම දැන් කියන්න යන්නේ මේ before video සහ after video. මේ before video කියන එකේ ඔයාට බලගන්න ලැබෙන ටික් එක මෙතන දෙන්න තියෙනවා සහ මේක දුන්නාම පස්සේ සිද්ධ වෙන්නේ ඔයාගේ වීඩියෝ එක play වෙන්න කලින් add එකක් play වෙනවා. ඒ කියන්නේ viewerට ඇඩ් එකක් ප්ලේ වෙනවා. ඒ වගේ මේ view අවසාන වෙනකම් වීඩියෝ එක බලුවා නම් ඔයාගේ එයාට අවසානයේදී ඇඩ් එකක් බලා ගන්න ලැබෙනවා. ඉතින් මේ ටික් දෙක අයින් කරලා තිබ්බොත් අනිවාර්යෙන් එයාට ඒ ඇඩ් දෙක ප්ලේ වෙන්නේ නැහැ. ඒ වගේ mid roll ඇඩ් එකක් අපිට දෙන්න අවශ්‍ය නම් මේ during video කෙනෙක්ට ගිහිල්ලා අපිට දෙන්න පුළුවන් ඇඩ්. ඒ වගේම අර ටික් දෙක අනිවාර්යෙන් දාලා තියන්න. ඒක ගොඩක් වැදගත්. ඒ වගේම උඩ තියෙන save button එක මේක ක්ලික් කරන දැන් ඔයා complete කරා. ඉතින් මෙතෙන්ද වීඩියෝ වර්ග තුනක් මම කිව්වා. විනාඩි 8ට වඩා අඩු වීඩියෝ එකට ඔයාට මුද් කරන්න බෑ. ඔයාට ඇඩ් ටික තෝරන්න පුළුවන්. ඊට පස්සේ විනාඩි 8ට වඩා වැඩි වීඩියෝ එකකට ඔයාට පුළුවන් mid roll ඇඩ් දෙන්න. එහෙම නැත්නම් මැද ඇඩ් ඔයාට දාන්න පුළුවන් ඔයාට අවශ්‍ය විදියට. ඒ වගේම තුන්වෙනි වර්ගයේ විනාඩි 10ට වඩා වැඩි නම් ඔයාට මුලට සහ අගටත් දෙන්න පුළුවන් ඇඩ් එකක්. ඉතින් මේ විදිහට තමයි ඇඩ් ටික ඔයාගේ වීඩියෝ වලට දාන්න පුළුවන් වෙන්නේ සහ ප්ලේ වෙන්නේ. මේ මොහොත වෙනකම් වීඩියෝ එක බලපු කෙනෙක් හිතන්න පුළුවන් මෙහෙම. හොඳයි මම විනාඩි 10ට වඩා වීඩියෝස් හදනවා. මොකද මට මුලට සහ අගට මැදට ඇඩ් දාන්න පුළුවන්, ඇඩ් ගොඩක් දාන්න පුළුවන්. ඇඩ් 10ක් විතර දාන්න පුළුවන් කියලා හිතනවා. දාන්න පුළුවන්. ඒ වගේ මතක තියාගන්න viewer කෙනෙක් ඔයාගේ වීඩියෝ එක බලනකොට එයාට උඩරිම පෙන්වන්නේ ඇඩ් 3යි. ඒ ඇඩ් 3 පෙන්වන්නේත් ගොඩක් වෙලාවට විනාඩි 10ට වඩා ඇඩ් එකක් වුණොත්. ඒ කියන්නේ මුලට ඇඩ් එකක්, අගට ඇඩ් එකක් සහ මැදින් ඇඩ් එකක්. ඒතකොට ඔයා කල්පනා කරනවා ඇති මැදින් අපි ඇඩ් කීපයක් දුන්න නේද කියලා. ඉතින් මෙහෙම දුන්නට ගොඩක් වෙලාවට ඇඩ් දෙකක් වගේ තමයි ප්ලේ වෙන්නේ. ඉතින් ඒ වගේම පහලින් කමෙන්ට් එකක් දාන්න මගේ වීඩියෝස් වල ඇඩ් ප්ලේ වුණාද නැද්ද? ප්ලේ වුණා නම් ඇඩ් කීයක් ප්ලේ වුණාද කියලා පහල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න අපි ඒ ගැන කතා කරමු. ගොඩක් වෙලාවට මම දන්න විදියට ඇඩ් දෙකක් හෝ තුනක් තමයි උපරිම ප්ලේ වෙන්නේ. මොකද මේ තියෙන තරම ඇඩ් ප්ලේ වෙනවා නම් අපිට ලොකු ගාණක් හොයන්න පුළුවන්. එහෙම ප්ලේ වෙන්නේත් නැහැ. ඔයගොල්ලෝ ඒක දන්නවා. ඒ නිසා මම කියන්නේ උපරිම දෙකක් හෝ තුනක් තමයි ඇඩ් ප්ලේ වෙන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. වීඩියෝ එක යන කලින් subscribe කරපු නැති කෙනෙක් නම් අනිවාර්යෙන් subscribe කරන්න. මොකද මේ වගේ ගොඩක් වීඩියෝ මම upload කරලා තියෙනවා. ඒ වගේම ඉදිරියටත් upload කරනවා. ඒ update බලා ගන්න නම් අනිවාර්යෙන් notification on කරගන්න bell icon එක click කරලා. ඒ වගේම share කරන්න කැමති නම් විතරක් කියන්නට බලා ගන්න. මේ වගේ තවත් වීඩියෝ එකක් හම්බ වෙනවා.